තමන්ගේ දෑතේ කුසලතාවෙන් ඒ වගේම තමන් තුල තියෙන නිර්මාණාත්මක හැකියාව කියන මේ දෙකම එකට එකතු කළාම අපිට කොයිතරම්ම ලස්සන නිර්මාණ බිහි කරන්න පුළුවන්ද නේද? ඔව් ඉතින් ඔන්න අද දවසේදී තඟහරුවද නුගසෙවනේ අපි සූදානම් වෙන්නේ මේ දෙයට. ඒ වගේ දක්ෂ නිර්මාණකරුවෝ ගොඩක් ඉන්නවනේ අපේ රටේ නේද? ඉතින් එහෙම කෙනෙක්ව අද අපි ඔබට එකගෙන ආවා. මොකද ඇයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඔබ වූල් ගොතන්න කැමති කෙනෙක් නම් වූල් වලින් නිර්මාණ කරන කෙනෙක් නම් අද මේ විශේෂාංගයේ බොහෝ සෙයින් ඔබට වැදගත් වෙවි. මොකද අපි අද ලස්සන වූල් වලින් ගොතපු ටෙඩි බෙයා කෙනෙක් තමයි නිර්මාණය කරන විදිය කියලා දෙන්නේ. මෙන්න මේ වගේ ටෙඩි බෙයා කෙනෙක්. ඉතින් සාමාන්‍ය වූල් ගොතන ක්‍රමයෙන් නෙමෙයි ඇත්තටම මේක නිර්මාණය කරලා තියෙන්නේ අමිගුරුමි කලාවෙන්. ඉතින් ඒ නිසා හොඳට බලාගෙන ඉන්න මේ කලාව ඉගෙන ගත්තොත් මේ වගේ ගොඩක් ලස්සන නිර්මාණ ඔබ විසින් අතහදා බලන්න ඔබට පුළුවන්. ඉතින් හේවිරෙන් අද අපි ආරාධනා කළේ අත්කම් නිර්මාණ ශිල්පිනි ලක්මි රන්දිමාට. අයවන් ලක්මි. අයවන්. හොඳයි. ඉතින් ලක්මි මීට කලින් දවසකත් අපිට මේ වගේ ලස්සන බේබි ඩෝල් කෙනෙක්ව හදන විදිය කියලා දුන්නා. ඉතින් අද මේ ලස්සන ටෙඩි බෙයා තමයි කියලා දෙන්න යන්නේ. ලක්මි අපි මුලින්ම කියමුකෝ මොකක්ද මේකේ තියෙන විශේෂත්වය කියලා මේ ටෙඩි බෙයා තුල. මෙයාගේ මෙයා චූටි මේ ගොඩක් චූටි එක්කෙනෙක් ගොඩක් කුරුබුටි ඒ හින්දා චූටි බබාලටත් පාවිච්චි කරන්න පුළුවන්. එයාට පොඩි හાર્ට් එකකුත් දීලා තියෙනවා අපි. අද මං කියලා දෙන්නම් මෙයාව හදන විදිය කොහොමද කියලා. අපි මුලින්ම පටංගමු යාගේ ඔලුවෙන්. ඔව් අපි ඒ අතරේ අවශ්‍ය වෙන ද්‍රව්‍යත් මුලින්ම කියලෙමු නේද? අපිට ඕනේ වෙන්නේ මේ වගේ වූල් කට්ටක්. මේක මිලිමීටර් 3 සයිස් වූල් කට්ටක්. වූල් මහන්න ගන්න ඉදි කට්ටක්, කතුරක්. මම මේකට භාවිතා කරනවා ෆයිල් ක්ලිප් එකක්, අපි මාකර් එකක් විදිහට. මේ ඒ වගේ පොඩි පොඩි ටිකක් තමයි අපිට ඕනේ වෙන්නේ. තව මේ වගේ පුළුන් අවශ්‍ය වෙනවා. ඇතුළට පුරවන්න පුළුන්. මිලිමීටර 3 කට්ටක් තමයි අද භාවිතා කරන්නේ මේ නිර්මාණය කරන්න. ඔව්. හරි. එහෙනම් අපි පළවෙනි පියවරට යමු නේද? ඔව්. අපි දැන් පටන් ගමු යාගේ ඔළුව හදන විදිය කියලා දෙන්න. මේක අපි කලින් කියලා දුන්න විදියමයි. මැජික් රින් එකෙන් තමයි පටන් ගන්නෙ. මැජික් රින් එක කරන විදිය මම කියලා දෙන්නම් ආයිත්. මේ වගේ ඇඟිලි දෙක වටේ මේ නූල කතිරයක් හිටින විදියට මෙහෙම ඔතා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේ කොට නූල තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඒ නූල අතරින් කට්ට දාලා දිග නූල එළියට ගන්නවා. හැබැයි මෙතන පොඩ්ඩක් අඹරවන්න ඕනේ. මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් අඹරවලා ඊට පස්සේ දිග නූල නැවතත් මේ සිදුරින් එළියට ගන්නවා. එතකොට ස්ට්‍රින් එක කරන විදිහ අපි මිට කලින් දවසේ එකක් කියලා දුන්නා අපි. හැබැයි නැවත වතාවක් අපි කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ලූප් එකක් තමයි එතකොට එන්නේ. ඊට පස්සේ අපි මේ නූල් දෙකම අහු වෙන්න ඒ පැත්තට ස්ටිච් 6ක් දාගන්නවා. 1 2 3 4 5 6යි. ස්ටිච් 6ක් දාගන්න ඕනේ මේ නූල් දෙකම අහු වෙන. ඊට පස්සේ අපි මේ කොට නූල හිමීට අදිනවා. ඒ අද්දර පස්සේ මේ දාපු ස්ටිච් 6 හොඳට තද වෙලා හිටිනවා. මේ වගේ පුංචි රවුමක් තමයි අපිට එන්නේ. ඊට පස්සේ අපි මේකේ පළවෙනි ස්ටිච් එකට මේ විදිහට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරද්දී අපි මේ මාකර් එක භාවිතා කරන්නේ මේකට. එතකොට ඊළඟ රවුමෙ පළවෙනි එක අපි අඳුර ගන්න තමයි මේ මාකර් එක දාගන්නේ. ඉතින් අපි මාකර් එක දාගත්තා. දැන් කලින් මේ මාකර් එක දාගන්න විදිහ චුට්ටක් පෙන්නමුද ලක්මී? පෙන්නමු. දැන් මේක තමයි අපේ ඊළඟ රවුමෙ දැන් පළවෙනි ස්ටිච් එක. ඒ ස්ටිච් එකේ මේ නූල් දෙක අතරට මේ මාකර් එක මෙහෙම නිකන් දාගන්නවා. හරි. ඊට පස්සේ තමයි මේ නූල එළියට ගත්තාම මෙතන හරියට ස්ටිච් එක වැටෙනවා. ඊස්සේ මේක තමයි දැන් ඊළඟ රවුමේ පළවෙනි එක. දැන් අපි කලින් රවුමේ දැන් ස්ටිච් 6යි. මේ රවුමට අපි ස්ටිච් මේ 12ක් දාන්න ඕනේ. ඒ කියන්නේ එක සිදුරකට ස්ටිච් දෙක ගානේ වෙන්න 12ක් දාන්න ඕනේ. එතකොට දෙකක් දැම්මමම 3 4 5 6 7 8 9 10 11 12. දැන් ස්ටිච් 12ක් තියෙන අපේ මේ දෙවෙනි රවුමේ. මේ පළවෙනි රවුම, මේ දෙවෙනි රවුම. පළවෙනි රවුමට ස්ටිච් 6යි. ඊට පස්සේ දෙවෙනි රවුමට ස්ටිච් 12යි. ඊට පස්සේ තුන්වෙනි රවුමට ඔන්න දැන් අපි ආයි මාකර් එක දාගන්නවා. තුන්වෙනි රවුම පටන් ගන්නවා කියලා අඳුර ගන්න. පළවෙනි එකට 1යි, දෙවෙනි ස්ටිච් එකට එක ස්ටිච් එකකට දෙකක් දානවා. ආයි
ඊළඟ ස්ටිච් එකට 1යි අනිත් ස්ටිච් එකට 2ක් දානවා. ඒ කියන්නේ 1යි 2යි 1යි 2යි වගේ මුළු රවුම වටේට 6 පාරක් මාරුවෙන් මාරුවට ස්ටිච් යනවා සම්පූර්ණ ගාන 18ක් වෙන්න. මේක 6 ගුණා කර වලින් තමයි යන්නේ. දැන් එතකොට සම්පූර්ණ ස්ටිච් 18ක් එනවා. අපි මුලින්ම මේ ටෙඩිබෙයාගේ හිස කොටස තමයි නිර්මාණය කරගන්නේ. හිස කොටස තමයි ටිකක් අපහසු නේද නිර්මාණය කරගන්න. ඒක හරියට ඔබ හඳුනගත්තා. ඊළඟට ගොඩක් ලේසි. ඒත්තරම එකම ක්‍රමයෙන් තමයි මේ සම්පූර්ණ ටෙඩිව ගිහින් තියෙන්නේ. සෝ අපි 3 වෙනි රවුමත් ඉවරයි. ඊපස්සේ අපි 4 වෙනි රවුමට යනවා. ඒ වගේ රවුම් කීයක් විතර අපි හදාගන්න ඕනේ? අපි රවුම් මෙතන 6ක් ගිහින් තියෙනවා අපි වැඩි කරන්න. මේක වැඩි වෙන්නේ මෙහෙම රවුම් 6ක්. ඒ කියන්නේ මේකේ තියෙන මේ හදපු හිස කොටස. මේ තියෙන අපි කරපු මැජික් රින් එක ඊට පස්සේ 12 රවුම, 18 රවුම, ඒ කියන්නේ 1යි ඊළඟ එකට 2ක් දාපු රවුම. ඊට පස්සේ 2යි ඊළඟ එකට 2ක් දානවා, 3යි ඊළඟ එකට 2ක් දානවා, 4යි ඊළඟ එකට 2ක් දානකම් අපි රවුම විශාල කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි කරන නිර්මාණයේ හිස කොටස. කියන්නේ මොකක් හරි රවුමක් කරද්දී අපි මේ නිර්මාණයේ ප්‍රමාණය වැඩි කරගන්නේ මෙන්න මේ කොටසින්. ඊට පස්සේ අපි දැන් මම මේකේ 4යි 2ක් වෙනකන් තමයි මේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. 4යි 2ක් ප්‍රමාණය කරාම අපිට සම්පූර්ණ වටේට ස්ටිච් වෙනවා 36ක්. ඊට පස්සේ 36න් අපි පේලි. ඒ කියන්නේ දැන් අපි කලින් වැඩි කරගෙන ආවනේ. දැන් වැඩි කරන්නේ නැතුව සම්පූර්ණ 36 ගානේ පේලි 6ක් පල්ලෙහාට කරනවා. ඒ පේලි 6ක් පල්ලෙහාට කරාම අපිට මේ වගේ බෝලේ බඳ කොටස එනවා. ඒ කියන්නේ 36ක් කළාට පස්සේ ආයමත් වැඩි කිරීමක් කරන්න. වැඩි කිරීමක් කරන්නේ ඒ 36 ඒ විදිහටම අපි පල්ලෙහාට මේ විදිහට කරගෙන ආවම අපිට බෝලේ මෙන්න මේ වගේ කොටස එනවා. ඒ ආවට පස්සේ අපි බෝලයක් වගේ හදා ගන්න ඕනේ. හින්දා අපි දැන් වැඩි කිරීම නතර කරේ 4යි 2ක් වෙනකන් වැඩි කරේ. ඊට පස්සේ අපි කරන්නේ 4ක් කරලා ස්ටිච් 2ක් අල්ලලා 1ක් දානවා. ඒක තමයි ඩික්‍රීස් කියන්නේ. ඒ කියන්නේ වැඩි කරනකම අපි ඊට පස්සේ අඩු කරගෙන යනවා. 4යි 2යි අඩු කරනවා, ඊට පස්සේ 3යි 2ක් අඩු කරනවා, 2යි 2යි 1යි 2යි, ඊපස්සේ 2ක් අල්ලලා 1ක් දාලා මේ විදිහට බෝලේ නිමා කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයේ බෝලයක් තමයි අපිට එන්නේ. දැන් අපි මේ හදන්න යන ටෙඩීගේ හිස තමයි මේ නිර්මාණය කරේ. ඊළඟට අපි යන්නේ මොන කොටසට? ඊට පස්සේ අපි යන්නේ ටෙඩීගේ කකුල් දෙක. අපි ටෙඩීගේ දැන් මෙයාගේ සම්පූර්ණයෙන්ම කකුල් දෙකේ ඉඳන් තමයි ඇඟ කොටසත් ඇවිල්ලා තියෙන්නේ. කකුල් දෙකටම සම්බන්ධ වෙලා තමයි ඇඟ කොටසත් තියෙන්නේ. කකුල් දෙකත් ඒ වගේ. කකුල් දෙකේ මැජික් රින් එකද පාවිච්චි කරන්නේ? අපි මැජික් රින් එක භාවිතා කරා. මැජික් රින්ග් භාවිත කරා. ඊට පස්සේ අපි ඊළඟ රවුමට දානවනේ 12ක්. අපි හිස කොටසදී වැඩි කරා 4යි 2ක් වෙනකන්. අපි කකුල් දෙකේදී වැඩි කරන්නේ නැහැ. 12ෙම පේලි 11ක් වෙනකන් උඩට දිගටම කරගෙන එනවා. එතකොට මේ වටේ ස්ටිච් 12යි, 12ෙම පේලි 11ක් උඩට කරනවා. ඒ වගේ අපි මේ වගේ කකුල් දෙකක් හදා ගන්න ඕනේ. පේලි 11ක් තමයි අපි මෙතනට අරන් තියෙන්නේ. උඩට පේලි 11ක්. අපිට දැන් නිර්මාණයේ උස වැඩි කර ගන්න ඕන නම් මේ ගන්න පේලි ගාන වැඩි කරගත්තා නම් අපිට මේ ටෙඩීගේ උස වැඩි කර ගන්න පුළුවන්. දැන් අපිට ටෙඩීගේ මහත වැඩි කර ගන්න ඕන නම් අපි මේ කකුල වටේ ගන්න ප්‍රමාණය වැඩි කරා නම් ටෙඩීගේ මහත වැඩි කර ගන්න පුළුවන්. එතකොට අත් දෙකත් ඔය ක්‍රමයටම නිර්මාණය කළා කියලා. අත් දෙකත් ඒ ක්‍රමයටමයි. අත් දෙකට මම අරන් තියෙන්නේ මැජික් රින් එකට 6ක් දැම්මා. වටේට ස්ටිච් 8ක් දැම්මා. 8ෙන් පේලි 12ක් උඩට අවිල්ල තියෙනවා. මේකත් කකුල වගේමයි. අත සම්බන්ධ කරාම මේ වගේ වෙන්නේ. වටේට ස්ටිච් 8ක් වෙන්න පේලි 12ක් උඩට කරලා තිනවා අත. අර අපි කලින් කිව්වා වගේ මේ ටෙලිබෑව තව ලොකු කරගන්න ඔබට අවශ්‍යයි නම් මේ කියපු විදිහට අර ප්‍රමාණයන් ටික වැඩි කරගන්න විතරයි තියෙන්නේ නේද? ඔව් ඒ වගේ වැඩි කරගන්න තියෙනවා. මම පෙන්නන්නම් දැන් ඊළඟ සංකීර්ණ කොටස තමයි කකුල් දෙක සම්බන්ධ කරන විදිහ. මම කකුල් දෙක සම්බන්ධ කරන විදිහ පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් අපි ඔය අතර කියමු මේ ලක්මී සාමාන්‍යයෙන් අපිට මේ වගේ දේවල් වොෂ් කරන්න හිම පුළුවන්ද? ඔව් මේක අපිට වොෂ් කරලා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් මේක හොඳ බබාලා කියන්නේ පුංචි බබාලා මේ සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ කියන්නේ ආටිෆිෂල් දේවල් නෙමෙයි. අර රෙදි වලින් තියෙන හින්ද බබාලට කරදරයක් වෙන්නේ නැහැ. මම පෙන්නන්නම් කකුල සම්බන්ධ කරන විදිය. මේ වගේ අපි නූල මේ සිදුරෙන් ඇතුළට දා ගන්නවා. එතනින් පොඩි ස්ටිච් එකක් දා ගන්නවා. දාලා අපි මේකට චේන් දෙකක් දානවා.
एक चेन एकाई चेन देकाई ईट पस्से तमाई अपी अनित ककुल मेहम संबंध कराने चेन देकाक दाल तमाई संबंध कराने ये चेन देक दाने में ककुल देक अतरे हिडसा किटिन नोने हिंदा ईट पस्से अपी देन कालिंग करावा गे मते इन्ने मेक वाटे एम गोता आगे ने आन्ना इतपर किसी में वेन साकने सामान्य क्रमेटम वाटे एम गोता आगे ने आना वाम में आकार एट तेरे पे आगे आ काकुल देख संबंध करेगा ना विधि तमाई आ दें ओबे में दाखिने में आकार एट अपने दें पाले वेनी काकुले वाटे एट गोता आगे ने गिया दें इट पस अपने टे चेन ने का हरी एट ना वाम තකොට චේන් එකේ තියෙන ස්ටිච් දෙකේ අපි ස්ටිච් දෙකක් දානවා. දැන් මේ තියෙන චේන් එක මේ ආකාරයට ගොතාගෙන යනවා. චේන් එකත් එක්ක අල්ලලම තමයි බඳ වටේ ගොතාගෙන යන්නේ. ලක්මිනම් බොහොම වේගෙන් කරනවා අපිට පේනවා. ඉතින් ඔබටත් මේක සාමාන්‍ය මුලදි තමයි චුට්ටක් අපහසු නේද? ලක් මීට පස්සේ ක්‍රමේ හරියට වටා ගත්තට පස්සේ ඉක්මනට කරන්න පුළුවන් නේද? අතරම ගොඩක් අතහුරු වුණාට පස්සේ නම් මේ ගොඩක් ස්පීඩ් එකට කරගෙන යන්න පුළුවන් මේ ආකාරයට. එතකොට කිසිම අතරම අමාරුවක් නැහැ මේක මේ ආකාරයට. එතකොට කකුල් දෙක වටේම මේ විදිහට තමයි උඩට එන්නේ. මෙන්න මේ විදිහට උඩට එනවා. ඊට පස්සේ අපි ඒකේ කිසිම වැඩි කිරීමක් නැතුව පේලි පහක් උඩට කරගෙන එනවා මේ විදිහට. පේලි පහක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි කලින් ඔළුවට කරා වගේ 4යි 2ක් අඩු කරනවා වගේ මේකේ අපි 5යි 2ක් අඩු කරනවා. ඊට පස්සේ හතරයි දෙකක් අඩු කරනවා තුනයි දෙකයි 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 එකයි දෙකයි වෙන මෙහෙම අඩු කරගෙන අඩු කරගෙන යනවා ඊට පස්සේ තමයි අපිට මේ වගේ ඇඟ කොටසක් එන්නේ දැන් ඊළඟට ඇඟ කොටසයි හිස කොටසයි සම්බන්ධ කරගන්න විදිහත් අපි කියමුද අපිට ඒක සම්බන්ධ කරගන්න පුළුවන් පොඩි මැහුමකින් මේක සාමාන්‍ය මැහුමකින් සාමාන්‍ය මැහුමකින් අපිට මේ විදිහට හිස කොටසයි කඳ කොටසයි සම්බන්ධ කරන්න පුළුවන් සි මම කියන මෙයාගේ කන් දෙක නම් ගොඩක්ම ලේසි මේක තියෙන්නේ චූටි මැජික් රින් දෙකක් මැජික් රින් දෙකක් චූටි මැජික් ඒ කියන්නේ එක කනකට එක මැජික් රින් එකයි මේ ආකාරයට චූටි මැජික් රින් එකක් තමයි තියෙන්නේ ඒකත් අපි සාමාන්‍ය මෙහොමකින් තමයි සම්බන්ධ කරගන්නේ ඒක සාමාන්‍ය මෙහොමකින් මේ ආකාරයට මෙහෙම කන්ට තියලා මෙහෙම සම්බන්ධ ඔලුවට තියලා මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් හරි ඊ අතරේ අපි S2 නහය කොහොමද හදාගන්නේ අපි ඒක මේකට නම් මම ඇස් වලට භාවිතා කරලා තින්නේ ප්ලාස්ටික් වලින් හදපු half pearl එකක්. එහෙම නැත්තම් මේ වගේ චුටි half pearl එකක් තමයි මම භාවිතා කරේ මේ මේ නිර්මාණයට. එහෙම නැත්තම් අපිට පුළුවන් මෙන්න මේ නිර්මාණය වගේ අපිට wool වලින්ම හදපු චුටි ඇස් දෙකක් දාන්න. මේකේ කරලා තින්නේ අපි wool වලින්ම magic ring එක හදලා තියෙනවා. එයාගේ පොඩි සජීවී ගතියක් දෙන්න ඕන හින්දා අපි සුදු පාටින් චුටි මැහුම් දෙකක් දාලා තිනවා. එකක් දික් දිගටටයි අනිත් එක චූටි ඩොට් එකක් වගේ හිටින්න පේන්නයි මෙන්න මේ විදිහට දාලා තියෙනවා හරි දැන් ඔබට පැහැදිලි ඇති මේ තියෙන්නේ අර ක්‍රමයටම ටිකක් ලොකුවට හදාගත්ත ටෙක්නික් බලන්නකො දැන් ලක්මී කිව්වා මේ විදිහට පොඩක් ප්‍රමාණය වැඩි කරලා කොහොමද හදාගන්නේ කියලා ඒ වගේම දැන් මේ නූල් වල ඕනම පැහැයක් අපිට මිලදී ගන්න තියෙනවද වෙනද ඔව් ඇත්තටම තියෙනවා ගොඩක් වර්ණ තියෙනවා අපිට එක එක නිර්මාණ වලට එක එක වර්ණ භාවිතා කරලා කරන්න පුළුවන් දැන් මොකක්ද තේ තියෙන්නේ දැන් තියෙන්නේ මෙයාගේ මේ නහය කොටස හදාගන්න දේ තමයි මම කියන්න හදන්නේ ඒකට මම භාවිතා කරලා තිනා සුදු පාට වෝල් එක දැන් අපි කලින් කරේ අලු පාට වෝල් එක අපිට මේ ටෙඩිව කැමති වර්ණයකින් කරගන්න පුළුවන් ඔයාලා ළඟ තියෙන වෝල් වර්ණයකින් මම කරලා තියෙන්නේ මෙයාව අලු පාටයි සුදු පාටිනුයි සුදු පාට එක්කනටත් සුදු පාටින්ම දාලා තිනවා මේ ඉතින් මේ සුදු පාටින් මම අරන් තියෙන්නේ ඒකත් හරිම ලේසි ඒකටත් මුලින්ම මැජික් රින් එක අරන් තියෙනවා ඊට පස්සේ ස්ටිච් 12 ලයින් එකයි 18 ලයින් එකයි වෙනසක් නැහැ කලින් විදිහමයි මේ වගේ එක එක පාට වලින් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඒ වගේම දැන් ලස්සන හાર્ට් එකකුත් අතට දීලා තියෙනවා ලක්මී ඔය ඔය හાર્ට් එක හදන විදිහත් අපි කියලා දෙමුද ඔව් හાર્ට් එක හදන්නේ ටිකක් අමාරු විදිහ හાર્ට් එක ලේසිද හાર્ට් එකත් ලේසි ගොඩක් ලේසි හાર્ට් එකෙත් අපි මේ කොටස් අපි මේකට කොටස් දෙකක් වෙන වෙනම ගන්න ඕනේ හරි අපි කලින් කකුල් දෙකට කරා වගේ අපි මුලින්ම හදන්න ඕනේ හાર્ට් එකේ දැන් මේ මැජික් රින් එක එක පැත්තක මේ වගේ මැජික් රින් එක දැම්මා 12 ලයින් එකක් දැම්මා 18 ලයින් එකක් දැම්මා 18 ලයින් එකෙන් අපි අර කලින් කරා වගේ වැඩි කරන්නේ නැතුව පේලි දෙකක් පල්ලෙහාට කරගන්න ඕනේ අපි අර හිස කොටසට කළා වගේ හිස කොටසට කළා වගේ
मैजिक रिंग एक दम दोलह लाइन एक दम दहाटे लाइन एक दम पेली देखा पल्ले हाट खरा इतकोटे चूटी मे मे वगे कोप हेडे वगे देखा इट पास आप ए देख ककुल जॉइन करा वगे आप ककुलटा चेन देखा दलने जॉइन कराने अभी मे हार्ट हदादी चेन देखा दाने नह चेन देखा दम मे मेद हिडसा खिटना ए हिंदा हार्ट के उड़ के लिए देख निखम चेन का दाने तो जॉइन कर ला वटे गोतागे हिला अभी यार खाली खरा वगे टीक टीका अड्डू करेगेना अड्डू करेगेना पल हाट एना මේ හැඩේ එනකම් හරි මේ විදිහට තමයි හાર્ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතකොට හાર્ට් එකකුත් එක්ක මේ වගේ ලස්සන ටෙඩි බෙයා කෙනෙක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හાર્ට් එක නැතුවත් කරන්න පුළුවන්. ඒක තම තමන්ගේ කැමැත්තනේ. දැන් මේ වගේ නිර්මාණයක් කරන්න ගත්තාම තමන්ට අවශ්‍ය පරිදි මේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්. දැන් මේ ඉන්නේ හાર્ට් එක නැති කෙනෙක්. හරි මේ විදිහට නිර්මාණය කරගන්නත් පුළුවන්. ඔන්න බලන්න පිට අමතරව රැස් දෙකත් කිව්වා වගේ ඔබට වූල් වලින්ම ගොතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනම මේ වගේ pearl එකක් සවි කරන්නත් පුළුවන්. ඉතින් මේ ලක්මේ අපි පොඩක් කියමුකෝ දැන් මේ වගේ දේවල් වලට වෙළඳපළේ තියෙන ඉල්ලුම කොහොමද? වෙළඳපළේ නම් ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් පොඩි බබාලට තැගෙනවා. හරි අපි වෙළඳපළ තත්ත්වය ගැන කතා කරමින් හිටි මේ වගේ දේවල් වලට කොහොමද ඉල්ලුම? ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙනවා ඇත්තටම ගොඩක් විදේශගත ඉල්ලුමක් තියෙනවා ලංකාවෙත් හොඳ ඉල්ලුමක් තියෙනවා ගොඩක් පොඩි බබාලට තෑගි දෙන්න මේ වගේ දේවල් වලට ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙනවා හොඳයි ඉතින් ඔබටත් සොයන් රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට ඔන්න මේ දේවල් අත්හදා බලන්න පුළුවන් අපි ඒ අතර වාරදී ලක්මී වාගේ දුරකථන අංකයක් මතක් කරමු කෙනෙක්ට දැන් මේ වගේ නිර්මාණයක් කරනකොට ප්‍රශ්න ගැටලුවක් ආවොත් කොහොමද දැනගන්නේ 0.78 निर्माण शिल्पी लक्ष्मी रांदिमा लक्ष्मी।